මොකක්දේ රහස කොහොමද ඔයා ඩොලර් නමසිය තිස්හයට ලංකාවට රවන්් ්‍රිප් එකක් බුක් කලේ කියන්න සෝකෙන් ඔක්කෝම තියෙන දේවල් සබ්බ සකළමනා යදන් කල්ලියවෙල්ල ඕක ගණ්ඩ වැරුව ඉට පස්සේ නයවල හිර වෙලා ඉට පස්සේ වාලා අපිට ඉල්ලගේ මුම් කියම හිත ගෙඩික්කාක් ගත්ත දැන්න්නේ හමතරට නයවෙලා ලග තියෙන ෙඩිස් කෝ එක හයසයි නම් මේ ෙඩිත් කාඩ්ක පපුූ වෙන්නේ ස්කෝය අටසීයක කෙනෙකුට නම් වා ජී තේතන අප්ලයි කර කියල අට මේ හම්බ වෙන්න හැම ෙඩික් කාඩ යිල බල අසහිත න්න පුළුව කලින් සතිය වීඩියෝ එක කතා වුණේ මොකද ක්‍රෙඩිට් කාඩයක් කියන්නේ එතකොට ක්‍රෙඩිට් ස්කෝ එක කියන්නේ මොකද US වලට ආවම කරන්න ඕනේ පළවෙනි වැඩේ මොකද්ද ඒ ටික තමයි අපි ගිය සතියේ කතා වුණේ ඉතින් අපිට කතා කරන්න බැරි වෙච්ච ටික අද අපි කතා කරන්න යනවා මේ වීඩියෝ එකෙන් මොනවද අපිට ඇඩිෂනලි ක්‍රෙඩිට් කාඩ් ගැන දැනගන්න තියෙන දේවල් ටික ඊට පස්සේ විශේෂයෙන්ම අපි ලංකාවට යනකොට අපි කොහොමද ඩොලර් 960කට ක්‍රෙඩිට් කාඩ් එකකින් ලයිට් එකක් බුක් කරේ ඔය වගේ ගොඩක් විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේක තමයි අපි කලින් කරපු ක්‍රෙඩිට් කාඩ් වීඩියෝ එකේ part 2 part 2 එක අනිත් එක අපි ස්ටුඩන්ට්ලට රෙකමන්ඩ් කරන්න නැත්නම් ඇමරිකාවට ආවට පස්සේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔය මුලින්ම ගන්න ඕනි කියලා අපි රෙකමන්ඩ් කරන ක්‍රෙඩිට් කාඩ් එක තමයි Discover It ස්ටුඩන්ට් ක්‍රෙඩිට් කාඩ් එක අපි මේ අලික් මෙන්ෂන් කරපු ක්‍රෙඩිට් කාඩ්ස් ටිකේ රිෆරල් ලින්ක් සුත් දාන්නම් පල්ලෙහයි මොකද රිෆරල් ලින්ක් එකක් දාන්න හේතුව වෙන්නේ එකක් වා රිෆරල් ලින්ක් එක ප්‍රූව් වුණාට පස්සේ ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එක අප්‍රූව් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි වෙනවා ඩිරෙක්ට්ලි වෙබ්සයිට් එකට ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකක් අප්ලයි කරනවට වඩා රිෆරල් ලින්ක් එකක් ත්‍රූ ගියාම ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එක අප්‍රූව් වෙන්න තියෙන chance එක වැඩි. අනිත් එක මේ ක්‍රෙඩිට් කාඩ් එකට අප්ලයි කරාට පස්සේ ඔයාලට හම් වෙන තියෙන benefits ප්‍රමාණය වැඩි වෙනවා රිෆරල් ලින්ක් එකක් ත්‍රූ ගියාම. ඒක අපි ඔය mention කරපු ක්‍රෙඩිට් කාඩ් එක අපි use කරන ක්‍රෙඩිට් කාඩ් වල රිෆරල් ලින්ක්ස් එක දාන්න කැමති නම් ඒ වගේ යූස් කරන්න පුළුවන් රිෆරල් ලින්ක්ස් ටික. මේ Discover කාඩ් එක ගන්නකොට මගේ experience තමයි මම මුලින්ම නිකන් website එකට ගිහිල්ලා apply කරා. එතකොට මගේ credit line එක මට හම්බුනේ $490ක් හරි 500ක් හරි. ඉතින් ඊට පස්සේ ආමට refer කරාට පස්සේ ඒකේ මම හිතන්නේ 2000කට කිට්ටු වෙන්න credit limit එකක් හම්බුණා මම හිතන්නේ. ඒ හින්දා ඒකයි අර referral code එකක් වැදගත් වෙන්නේ. ඒ වගේම රිෆර් කරන කෙනාටත් සමහර වෙලාවට ඩොලර් 20ක් වගේ හම්බ වෙනවා. දැන් ඔයා අලුතෙන් ගත්තාම මේ රිෆරල් කෝඩ් එක ත්‍රූ ඔයාට ඔයාගේ ස්ටේට්මන්ට් එකට ඩොලර් 50ක් වගේ ඇඩ් වෙනවා. ඒ කියන්නේ ලිටරලි ඔයාට ඩොලර් 50ක් හම්බ වෙනවා පළවෙනි ස්ටේට්මන්ට් එකේ. ඒ වගේම Discover එකේ තව මේ වාසියක් තියෙනවා. ඔයාගේ GPA එක 3ට වඩා වැඩි නම් හැම අවුරුද්දෙම ඔයාට පුළුවන් හැම අවුරුද්දෙම ඩොලර් 20ක් මේ ස්ටේට්මන්ට් එකට ඇඩ් වෙනවා. මේ ඔයාගේ GPA එක 4යි කියලා ක්ලික් කරාම ඉතින්. මොකද එහෙම කරන්නේ ඔයාගේ ස්කූල් ID එකකින් තමයි ස්කූල් ඊමේල් ඇඩ්‍රස් එකකින් තමයි ඔයා මේ account එක හදන්න ඕනේ. එතකොට ඒ වගේ rewards වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම ඔය එක එක sites වලට මොන හරි ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක් ගන්න ඕන නම් ඒ වගේ sites වලටත් offers තියෙනවා. ඒ කියන්නේ ඔයා ඩොලර් 50ක purchase එකක් කරාම ඩොලර් 10ක් වට හම්බෙන. ඒ වගේ දිනතර ඔයා literally ක්‍රීම් එකකට ගෙවන්න දෙන ඩොලර් 40. ඒ වගේම තියෙනවා. ඉතින් මේ credit card එකේ වාසිය. හරි. කොහොමද මේ credit card එකට ඉතින් apply කරන්නේ? ඊට පස්සේ අපි කතා කරමු credit card එකට apply කරන විදිය ගැන කතා කරලා. එහෙනම් අපි දැන් මේ කතා කරන්නේ US වල system එක ගැන. US වල වෙන system එක හරිම straight forward. අපි දැන් ඔයාලට අර කලින් කිව්ව referral links use කරන්න පුළුවන් කියලා. ඒ වගේ referral link එකක් use කරත් එහෙම වාගේ referral link එක click කරලා ඔයාගේ social security number එක නැත්නම් අපි ඇමරිකාවේදී ඕනම දෙයකට financial related ඕනම දෙයකට පාවිච්චි කරන reference number එක තමයි social security number එක කියලා. කියන්නේ මේ social security number එකෙන් තමයි ඔයාගේ tax details ඊට පස්සේ ඔයාගේ credit details මේ ඔක්කොම ටික track වෙන්නේ social security number කියන එක through තමයි. මේක ගොඩක් ආරක්ෂා සහිතව ඔයාලඟ තියාගන්න ඕන එකක්. කිසිම කෙනෙක් එක්ක ෂෙයා නොකරන්න ඕන දෙයක්. මම කියන්නේ මේ වගේ reputed company එකක් එක්ක අර කවුරු හරි ඇවිල්ලා වට කෝල් එකක් දීලා ඌව social security number එක දෙන්න කියලා දෙන්න එපා. ඒ වගේ දේවල් කරන්න එපා. මේ වගේ මේ බැංක් එකක් නැත්නම් credit card company එකක් එක්ක අරුණාම social security number එක ෂෙයා කරන්න එපා. ඒක additional point එකක් මම කියපුව එක. මොකද ඒක ගොඩක් sensitive details. ඔයාගේ ගොඩක් දේවල් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔගේ social security number එක වෙන කෙනෙක් යතට ගියොත් ඉතින් ඔය ක්‍රෙඩිට් කාඩ් එකට ඇප්ලයි කරනකොට කරන්න ඕනේ මේ social security number එක ඊට පස්සේ ඔයාගේ income details මේ දේවල් ටික details ටික website එකට දාලා ඉවර වෙලා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකට ඇප්ලයි කියන button එක click කළා සාමාන්‍යයෙන් තප්පර 10ක් 20ක්
මැක්සිමම් විනාඩියක් ඇතුළත වට ක්‍රෙඩිට් කාඩ් එකේ රිසල්ට් එක එහෙම නැත්නම් වට හම්බෙන ක්‍රෙඩිට් ලයින් එක ක්‍රෙඩිට් ලයින් එක කියන වචන අපි කලින් පාවිච්චි කරා ක්‍රෙඩිට් ලයින් එක කියලා කියන්නේ වාගේ ක්‍රෙඩිට් කාඩ් එක වට ස්පෙන්ඩ් කරන්න පුළුවන් ලිමිට් එක කොච්චරද කියන එනේ වාගේ ක්‍රෙඩිට් ලයින් එක ඩොලර් 10000යි නම් වාට වියදම් කරන්න පුළුවන් කාඩ් එකේ උපරිම ප්‍රමාණය ඩොලර් 10000 ඩොලර් 10000 වියදම් කරාට පස්සේ ආයෙමත් ඒ ඩොලර් 10000 ගෙවනකම් වාට තව පර්චේසස් කරන්න බෑ. ඒක තමයි ක්‍රෙඩිට් ලයින් එක. يعني ක්‍රෙඩිට් ලයින් එක වැඩි වෙන තරමට වාට ලේසි කාඩ් එක මැනේජ් කරන්න. මොකද ඔය ක්‍රෙඩිට් ලයින් එක ඩොලර් 500යි නම් ඉතින් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය බොහොම අඩුයි. ඉතින් ඔයාර ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරලා ඒ වෙබ්සයිට් එකේ මොකක් ටික වෙලාවකින් පෙන්වනවා ක්‍රෙඩිට් ලයින් එක කීයද. ඊට පස්සේ ඔයා ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ටික පෙන්වන්නේ නැහැ. අර ක්‍රෙඩිට් කාඩ් එක වට අප්රූව් වෙච්ච එක කන්ෆර්ම් වෙනවා එතනින්. ඊට පස්සේ සාමාන්‍ය සතියක් වගේ ඇතුළත ඔයා ගෙදර ඇඩ්‍රස් එකට ඔයා ඩීටේල්ස් ටික ප්‍රොවයිඩ් කරනකොට දුන්න ඇඩ්‍රස් එකට ෆිසිකල් ක්‍රෙඩිට් කාඩ් එකක් වට ගෙදරට එනවා. ගෙදරට ආවට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඒකේ ඩීටේල්ස් උත් කාඩ් එකේම ලියලා තියෙන කොහොමද ඒක ඇක්ටිවේට් කරගන්නේ කියලා. ක්‍රෙඩිට් කාඩ් එක ඇක්ටිවේට් කරගත්තට පස්සේ වට ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න පුළුවන්. ඔව් මට තියෙන ප්‍රශ්නයක් සහ අත්දැකීමක් තමයි සමහර ළමයි ඉන්නවා කිසිම දෙයක් දන්නේ නැතුව මේකට ඇප්ලයි කරන එක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව නිකම්ම ඇප්ලයි කරනවා. ඊට පස්සේ යාළගේ ඒක ඩික්ලයින් වෙනවා. රිජෙක්ට් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක මොකද්ද කරන්න ඕනේ? ඇයි රිජෙක්ට් වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ? ඔව් මොකද ක්‍රෙඩිට් කාඩ් එක එහෙම රිජෙක්ට් වෙන එක ඔය ඇප්ලයි කරපු ක්‍රෙඩිට් කාඩ් එකක් රිජෙක්ට් වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ. ඔයා හැම වෙලාවකම ක්‍රෙඩිට් කාඩ් එකට ඇප්ලයි කරන හැම වෙලාවකම මම අර කිව්වනේ ක්‍රෙඩිට් ස්කෝ එක කියලා එකක් තියෙනවා කියලා. ඒ ක්‍රෙඩිට් ස්කෝ එක ට්‍රැක් කරන කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනි වලින් තමයි ඔය ක්‍රෙඩිට් කාඩ් ඉෂුව කරන කම්පැනි එක ඔයාගේ ක්‍රෙඩිට් රිපෝට් එක ඇදලා ගන්න. එහෙම නැත්නම් ඒක ආඩ් ඉන්ක්වයරි එකක්. නැත්නම් ඉන්ක්වයර් කරලා එයාලට ඒක ගන්න වෙනවා ඔයාගේ ක්‍රෙඩිට් රිපෝට් එකේ. ඉතින් හිතන්නකො ඔයා දැන් මේ මාසේ ක්‍රෙඩිට් කාඩ් 10කට ඇප්ලයි කරා කියලා. 10කට ඇප්ලයි කරාම 10සරයක් කම්පනීස් 10කින් ඔය ක්‍රෙඩිට් රිපෝට් එකේ ඉන්ක්වයරිස් 10ක් ඇදලා ගන්න වෙනවා එයාලගේ ඩේටාබේස් එකට. ඒ හැම ඉන්ක්වයරි එකක්ම ඔය ක්‍රෙඩිට් ස්කෝර් එකේ රෙකෝඩ් එකක් විදිහට වැටෙනවා. ඉතින් ඔයාගේ ඉන්ක්වයරිස් වැඩි වෙනවා කියන එකෙන් ඕනම කෙනෙකුට තේරෙනවා ඔයා ගොඩක් ක්‍රෙඩිට් යූස් කරන කෙනෙක්. يعني ඔයා ණය ගන්න ගොඩක් පෙළමෙන පුද්ගලයෙක් කියන එක ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒකින් ආඩ් ඉන්ක්වයරි වැඩි වෙන ඔයා ක්‍රෙඩිට් ස්කෝර් එක අඩු වෙනවා. ඉතින් ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරන්න කලින් පළවෙනියටම බලන්න ඕන දේ තමයි මේ ක්‍රෙඩිට් කාඩ් එකේ අප්‍රූව් වෙන ජෙනරල් රේන්ජ් එක මොකද්ද. හිතන්නකෝ ඔයා ක්‍රෙඩිට් කාඩ් එකට ඇප්ලයි කරනකොට ඔන්ලයින් බලන්න පුළුවන් මේ ක්‍රෙඩිට් කාඩ් එක සාමාන්‍යයෙන් අප්‍රූව් වෙන ක්‍රෙඩිට් ස්කෝර් එක කීයද. ඔයාලගේ තියෙන ක්‍රෙඩිට් ස්කෝර් එක 600යි නම් මේ ක්‍රෙඩිට් කාඩ් එක අප්‍රූව් වෙන්නේ ස්කෝර් එක 800ක කෙනෙකුට නම් ඔයා ජීවිතේට මේක ඇප්ලයි කරා කියලා ඔයාලට මේක හම්බ වෙන්නේ නැහැ මේ ක්‍රෙඩිට් කාඩ්. ඉතින් පළවෙනියට ඒ දේ කරන්න ඕනේ. ඒක කරන්න තියෙන එක වෙබ්සයිට් එකක් තමයි ක්‍රෙඩිට් කර්ම කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක තවා පළවෙනිදෙම US වලට ආවට පස්සේ මේ ක්‍රෙඩිට් කර්ම කියන එකේ account එකක් හදාගන්න. ඒක බොහොම ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩක්. අපි social security number එක වගේ income එක ඔය details ටික දාලා ක්‍රෙඩිට් කර්ම කියන website එකේ account එකක් හදාගත්තාම ඔයාලට බලන්න පුළුවන් ඔය ක්‍රෙඩිට් score එක කීයද කියලා. නැත්තම් වෙන තැන් වලට ගිහිල්ලා ඔයාලට ක්‍රෙඩිට් score එක බලා ගන්න බෑ. ඉතින් ලේසිම ක්‍රමය තමයි ක්‍රෙඩිට් කර්ම එකට ගිහිල්ලා ඔය account එක හදලා ඔයාලට ක්‍රෙඩිට් score එක බලා ගන්න පුළුවන්. ඒ ක්‍රෙඩිට් කර්ම එකෙන් මම suggest කරනවා මෙන්න මේ ක්‍රෙඩිට් කාඩ් වලට approve වෙනවට ලොකු chance එකක් තියෙනවා එහෙම කියලා. ඉතින් ඒක ඔයාලට use කරන්න පුළුවන්. ආයෙනම් මේ ක්‍රෙඩිට් කාඩ් එකට මම apply කරොත් මට apply මේක approve වෙන chance එක වැඩි කියලා. ඒක use කළාට ක්‍රෙඩිට් කාඩ් එක apply කරන්න පුළුවන්. මොකද නොදැන සැරින් සැරේ apply කරන්න එපා. එතකොට ඔයාගේ ක්‍රෙඩිට් score එක බහිනවා. අනිත් එක කපාරක් රිජෙක්ට් වුණාට පස්සේ ආයෙ එකට ඊළඟ දවසේ ඊළඟට ආයෙ එකට දාන්න එපා. මොකද ආයෙත් එන්නේ රිජෙක්ට් වෙන එක. නිකන් විනෝදෙට දඩා බල බල ඉන්න එපා. ඒක රිජෙක්ට් වෙන එක වෙනවා. ඔයා අද රිජෙක්ට් වුණාට පස්සේ ආයෙ ඊළඟට ඔයා කරන්න ඕනේ ආයෙ නම් රිජෙක්ට් වුණා නම් මුලින් බලන්න ඕනේ ඔයා ක්‍රෙඩිට් ස්කෝර් එක කීය වුණොත්ද මේක අප්‍රූව් වෙන්නේ කියලා. ඒක බලලා ක්‍රෙඩිට් ස්කෝර් එක ඉම්ප්‍රූව් වුණාට පස්සේ තමයි ආයෙ ඔයාට ඇප්ලයි කරනවා නම් ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟට තියෙන අපි කොහොමද අර එයා ටිකට් එක බුක් කරේ කියන එක. ඒක නැති අපි කිව්වා නේද? ඒකත් එක්ක තව පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් අපි මේ ඔක්කොම කියේ ක්‍රෙඩිට් කාඩ් එක ගන්න හැටි ඔය ටිකනේ. දැන් ඊට පස්සේ මේක ඊළඟට වැදගත්ම දේ වෙන්නේ තමයි ක්‍රෙඩිට් කාඩ් එක මැනේජ් කරන. ඒ වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එක ගෙවන එක. මොකද දැන් අපි මේ ඔක්කොම ටික කියලා ඉවර වෙලා ඔයාලා දැන් ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් අරගෙන ඊට පස්සේ ඕකෙන් ඔක්කොම තියෙන දේවල් සබ්බ සකලමනා වියදම් කරලා ඉවරලා ඕක ගණ්ඩ වැරුව ඊට පස්සේ ණයවල හිම වෙලා ඊට පස්සේ ඔයාලා අපිට ඇවිල්ලා ගේ මුන් කියපු හින්දා ක්‍රෙඩිට් කාඩ් ගත්ත දැන් මේ හැමතැනටම ණය වෙලා. ඉතින් ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවනම් පළවෙනිම දේ තමයි ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ ගන්න දේවල්. එහෙම නැත්නම් අපි හිතමු ඩොලර් 1000ක දෙයක් ගන්නවා කියලා. ඒ 1000 ඒ මාසය ඇතුළත ගෙවන්න ඕන විදිහක් තියෙනවද කියන එක හිතන්නේ නැතුව ක්‍රෙඩිට් කාඩ් එකකින් දෙයක් ගන්න එපා.
අපි ලංකාවේ වුණත් ඇමරිකාවේ වුණත් කොහේ වුණත් ක්‍රෙඩිට් කාඩ් කියන සිස්ටම් එක හදලා තියෙනවා. නැත්නම් මේ ක්‍රෙඩිට් කාඩ් කියන කම්පැනි එකට ඕනේ ඔයාගේ බැලන්ස් එකක් කාඩ් එකේ තියන්න. මොකද මාසෙ ඉවර වෙනකොට ඔයාගේ බැලන්ස් එකක් කාඩ් එකේ තිබුණොත් තමයි යාළුවට ඉන්ට්‍රස්ට් එකක් චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් අපි හිතමු දැන් ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ඩියු ඩේට් එක මේ මාසේ 18 වෙනිදා කියලා. මේ මාසේ 18 වෙනිදා නම් ඔයා ඊට දවස් 5කට 6කට කලින් බලන්න ඕනේ. කොච්චර වගේ බැලන්ස් එක මේ වෙනකොට තියෙනවද? ආද මේ මාසේ ඩොලර් 1000ක දේවල් අරගෙන තියෙනවනම් අර 18 වෙනිදා නැත්නම් ඩියු ඩේට් එකට කලින් අර ඩොලර් 1000ව පේ කරන්න. පේ කළොත් එහෙම වාට එතනින් එහාට ඉන්ට්‍රස්ට් එකක් කිසිම දවසක වදින්නේ නැහැ. හැම වෙලාවකම අර මෙයා කිව්ව වගේ රිමයින්ඩර් එකක් දාගෙන නැත්නම් මොන හරි දෙයක් කරගෙන මාසේ ඩියු ඩේට් එකට කලින් ඒ මාසේ ඔයා ගත්ත පේමන්ට්ස් ටික ඔක්කොම පේ කරලා දාන්න. ඒ පේමන්ට් එක කළාට පස්සේ වඩර පොයින්ට්ස් ඇඩ් වෙනේම නෝමල් විදිහට ඇඩ් වෙනවා. හැබැයි වාට කිසිම දවසක අර ක්‍රෙඩිට් කාඩ් කම්පැනි එකට ඉන්ට්‍රස්ට් එකක් එවන්න වෙන්නේ නැහැ. අර ගොඩක් අය ක්‍රෙඩිට් කාඩ් හොඳ නෑ මේක එහෙම භයානකයි එහෙම කියලා කියන්නේ අර විදිහට ඔයා ඩියු ඩේට් එකට පේමන්ට් එක කලේ නැත්තම් මිනිමම් පේමන්ට් එක විතරක් කළොත් නැත්තම් පේමන්ට් එකෙන් පෝෂන් එකක් ඩොලර් 1000ක් තියෙද්දී 500ක් පේ කළොත් එහෙම වගේ ඉතුරු 500ට වට ඉන්ට්‍රස්ට් රේට් එකක් චාර්ජ් වෙනවා. මේ ඉන්ට්‍රස්ට් රේට් එක සාමාන්‍යයෙන් 120-24 රේන්ජ් එකේ තමයි තියෙන්නේ. මොකද අපි ඒක ලොකු ඉන්ට්‍රස්ට් රේට් එකක්. ඒ රේන්ජ් එකේ ඉන්ට්‍රස්ට් රේට් එකක් වෙනකොට ඊට පස්සේ වාගේ අර ඩොලර් 500ට වට ඊළඟ මාසෙට අර 20-24% ඉන්ට්‍රස්ට් රේට් එක ඇඩිෂනලි පේ කරන්න වෙනවා. ඊට පස්සේ මේක දිගටම ඇඩ් වෙවි යනකොට අර විදිහට මේ 20-24 එක දිගටම ඇඩ් වෙනවා ආය කාඩ් එකට. එතකොට තමයි මේ ගෙවා ගන්න බැරි තැනකට වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ නිසාකරණය කරගන්න තියෙන සරලම ක්‍රමය තමයි මේ මාසේ පේමන්ට් එක ඒදා දවසට කලින් කරන්නේ. ඉතින් يعني මමත් මුල දවසේ හිතන් හිටියේ නිකන් හෙමින් ගෙවන්න පුළුවන් නම් මේක දැන් ඩොලර් 200ක දෙයක් අගෙන ආමට 50 මාසෙට දාන්න පුළුවන් කියලා තමයි මම හිතන් හිටියේ. يعني සල්ලි තිබ්බත් මං ගාව මං හිතන් හිටියේ ආ 50 දාලා ඉවර කරන්න පුළුවන් කියලා. ඒක මං හිතන ලංකාවේ තමයි ඔය ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට්ස් ඔය මොකක් හරි සීන් එකක් කතා කරලා අන් මිනිස්සු දන්නේ එහෙම එකක්. එහෙම කරත් ඉන්ට්‍රස්ට් එකක් වැඩි. ඒගොල්ලෝ ලංකාවේ කරන්නේ මොකක් හරි ඉන්ට්‍රස්ට් එක නැති කරනවා ඉන්ස්ටෝල්මන්ට් වලට මොකක් හරි එහෙම එකක්. ඒ මයින්ඩ්සෙට් එක. ඔව් එහෙම කරන් ටයිම් පීරියඩ් එකක් තියෙනවා. සාමාන්‍ය ලංකාවේ දැන් ඔය කියන්නේ අර ගෙවන්නේ නැති ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්නේ නැතුව ගන්න කියලා. ඒක සාමාන්‍ය ඉන්ස්ටෝල්මන්ට් 6කින් ගෙවන්නේ. ඒ වගේ ස්පෙસિෆික් සිනාරියෝස් තියෙනවා ඒක වෙන. හැබැයි සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් වලට එහෙම එකක් නැහැ. ඔය ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් කරන්න ගත්තොත් එහෙම මේ කියලා තියෙන ටයිම් පීරියඩ් එක ඇතුළේ ඔය එක ගෙවලා ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එක නම් මාසේ බැලන්ස් එක ඔයා කම්ප්ලීට්ලි සම්පූර්ණයෙන් පේ කරේ නැත්නම් ඊළඟ මාසේ ස්ටේට්මන්ට් එක හැදෙන තැනේ ඉඳන් ඔයාට ඉන්ට්‍රස්ට් එකක් චාර්ජ් වෙනවා. නම් දරන් හිටියේ නෑ මුලදී දැන් නම් දන්නවා. හරි. ඊට පස්සේ අපි අර පොඩි වීඩියෝ ටිකක් දාමුනේ අර අපි බුක් කරපු හොටෙල් එක අපිට ඒක අපි ෆ්‍රීනේ බුක් කරේ අපි පොයින්ට්ස් වලින් අපි ඒක වීඩියෝ එකක් දාන්න. ඉතින් ඒක උනේ මෙහෙම අපි ලංකාවට යනකොට අතම යනකොට ප්‍රශ්නයක් වුණේ නෑ අපිට ෆ්ලයිට්ස් තිබ්බා නිකන් පැය 24න් වගේ ලයික් ස්ට්‍රේට් ෆෝවර්ඩ් යන. එනකොට තිබ්බා නිකන් ලොකු ලේඕවර් එකක්. ඒ හින්දා අපි එතන ට්‍රාන්සිට් හොටෙල් එකක් බුක් කරා. ඒ වෙන කොහොමවත් නෙමෙයි අපිට පොයින්ට්ස් හම්බලා තිබ්බා අපේ ඇමරිකන් එයාලයින්ස් කාඩ් එකෙන්. ඉතින් අපි ඒ ට්‍රාන්සිට් හොටෙල් එක අපේ පොයින්ට්ස් යූස් කරලා වෙබ්සයිට් එකෙන් බුක් කරා. එතකොට අපි අතින් කීයක්වත් ගෙවුවේ නැහැ. අපි කලින් කරපු පර්චේසස් වලට අපිට සල්ලි එකක් මේ පොයින්ට්ස් එකතු වෙලා තිබ්බා. ඉතින් ඒ හොටෙල් එක කම්ප්ලීට්ලි ෆ්‍රී තමයි අපි හිතේ. ඒක වීඩියෝ එක තියෙනවා මම හිතන්නේ. ඒකත් මේකට දාමු එක කොයි විදිය එකක්ද කියලා. ඉතින් ඔයා වැඩිපුර පොයින්ට්ස් ස්පෙන්ඩ් කරත් ඔයාට ලක්ෂරිස් හොටෙල් එකක් ඉන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ගානට ස්පෙන්ඩ් කරන ගානට තමයි ඔයාගේ හොටෙල් රූම් එක කොයි විදියද කියලා තියෙන්නේ. හරි. ඒක අපි අර ඩොලර් 900කට කොහොමද ටිකට් බුක් කරේ කියන එකත් කියන්නේ. අපි සාමාන්‍යයෙන් ලංකාවට යන්න ටිකට් එකක් US වල ඉඳලා ලංකාවට යන්න. දැන් ඔයා US වලට ආවට පස්සේ ඊළඟට ආයි ලංකාවට යන්න තෝරන ඉතින් අවුරුදු 2 3කට සැරයක් හරි කොයි කාලයකට සැරයක් හරි ඉතින් එහෙම යන්න බලනකොට සාමාන්‍යයෙන් මෙහි ඉඳලා ෆ්ලයිට් ටිකට්ස් ජෙනරලි බැලුවහම සාමාන්‍යයෙන් 1500 හෝ ඊට උඩ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. 1300 තමයි මිනිමම් ගන්න පුළුවන් per person round trip එකක් ගන්න පුළුවන් US වල ඉඳලා 1300 සහ 2004 ඔය වගේ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් වුණා ෆ්ලයිට් ටිකට් බුක් කරන්න එක්කෙනෙකුට ඩොලර් 936කට. ඒක ගලේ කොහොමද කියන්නේ පොඩ්ඩක් කියන්න මම එකක් ඉතින් ක්වික් එක මොකද්ද මේ රහස කොහොමද ඔයා ඩොලර් 936ට ලංකාවට රවුන්ඩ් ට්‍රිප් එකක් බුක් කළේ කියන්න ඉතින් මෙහෙමයි. ඉතින් ඒක බුක් කරේ චේස් සපාය ප්‍රිෆර්ඩ් කාඩ් එකෙන්. මෙහෙමයි. ඒ කාඩ් එකේ තියෙනවා ට්‍රැවල් පෝටල් එක. හරිද? ඒකේ ඔයාගේ අර යන එයාපෝට් එක එන එයාපෝට් එක ඩේට්ස් දැම්මහම එයාලා මෙහෙම පෙන්නනවා තියෙන ෆ්ලයිට්ස් ටික. ඊට පස්සේ ඉතින් දැන් අපි Google ෆ්ලයිට්ස් වලිනුත් මුලින් බැලුවා නේද මොන මොන ෆ්ලයිට්ස්ද මේ මෙදාට තියෙන ලාභ ෆ්ලයිට්ස් මොනවද එහෙම කියලා. ඊට පස්සේ
ඒ අදාළ ෆ්ලයිට් එක අපි අර ට්‍රැවල් පෝර්ටල් එකෙන් හොයාගත්තා. ඊට පස්සේ ඒ එක ටිකට් එකක් 1300යි. හැබැයි අපිට පොයින්ට්ස් තිබ්බා, පොයින්ට්ස් 80,000ක් තිබ්බා සයින් ඉන් බෝනස් එකේ හින්දා. මොකද අපි මාස 3ක් තිස්සේ අපි එක එක පර්චේසස් කළා, මොනවා හරි ගෙදර ග්‍රොසරිස්, එහෙම නැත්නම් ලංකාවට ගෙනියන්න බඩු ගන්නවා. ඉතින් ගන්නවනේ සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් අරගෙන ඩොලර් 3000ක් හරි 4000ක පර්චේසස් කරා මාස 3ක් ඇතුළත. එතකොට අපිට අර ලොකු සයින් බෝනස් එක හම්බුණා. පොයින්ට්ස් 80,000. ඒ 80,000 වර්ත් වෙනවා ඩොලර් 700කට. ඉතින් එතකොට මේ 700 වියදම් 700 ඉන්ක්ලූඩ් කරාම ට්‍රැවල් පෝර්ටල් එකේ එක ටිකට් එකක් වුණේ ඩොලර් 936. අනිත් එක ට්‍රැවල් පෝර්ටල් එකෙන් ආයමත් ක්‍රෙඩිට් කාඩ් අපි ට්‍රැවල් පෝර්ටල් එකෙන් නැත්තම් සිටිනේ දෙක චේස් සෆයර් ට්‍රැවල් පෝර්ටල් එකෙන් අපි ෆ්ලයිට් එක බුක් කරනකොට ඒකට අපිට ඇඩිෂනල් පොයින්ට්ස් හම්බ වෙනවා 25%. මේ කියන්නේ අපි ඩොලර් 1000ක ෆ්ලයිට් එකක් බුක් කළොත් එහෙම අපිට ඒ 1000ට අමතරව, කියන්නේ ජෙනරල් 1000ට අමතරව ඇඩිෂනල් 25% පොයින්ට්ස් උත් හම්බ වෙනවා. අපි ඊළඟ ෆ්ලයිට් එක බුක් කරන එකකට ඒක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වාසියක් තියෙනවා. ඒ වගේම අර කිව්වා වගේ ප්‍රයිස් එක අඩු වෙන වාසියක් තියෙනවා. ඒ වගේ වෙලාවකින් හිතලා බලන්න වාට සමාන වෙලාවට යූස්ෆුල් වෙයි. මොකද අපි දන්න විදිහට මෙහි ඉඳලා ඇමරිකාවේ ඉඳලා ලංකාවට යන්න වෙන ක්‍රමයක් නැහැ ඩොලර් 1000ට අඩුවෙන් මේ වගේ සිස්ටම් එකක් යූස් කරේ නැත්නම්. ට්‍රයි කරලා බලන්න. ආසෙයිද? වෙන්න පුළුවන්. අච්චරා තමයි නේද ක්‍රෙඩිට් කාඩ් ගැන නම් අපිට කියන්න තියෙන්නේ. තව ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් ඉතින් අහන්න. ඔය දේවල් ටික තමයි අපි කියන්නේ හිතන් හිටියේ. ඉතින් ඔයාලට මේක ගැන මොකක් හරි ඔයාලගේ අදහස් වල මේකට කැමතිද, නැත්නම් ඔයාලා දැනටම ඔල්රෙඩි කාඩ්ස් යූස් කරනවාද, නැත්නම් මේක සම්බන්ධව ඔයාලා හිතන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් කියන්නේ යක්ෂයෙක්ද දේවතාවෙක්ද මොකක්ද කියලා ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එක ඇතුළේ මෙන්ෂන් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඉස්සරහට හිතාගෙන ඉන්නවා මේ වගේ ෆයිනෑන්ෂියල් වෙල්බීම්, එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් ලිටරසි ගැන වීඩියෝස් තව ටිකක් කරන්න. මොකද අපේ ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපිට සාක්ෂරතාවයෙන් ගොඩක් වැඩි රටක් 90-95% විතර සාක්ෂරතාවයක් තියෙනවා. හැබැයි අපේ මූල්‍ය සාක්ෂරතාවය නැත්නම් ෆයිනෑන්ෂියල් ලිටරසි කියන එක රටක් විදිහටත් හරිම අඩුයි. අපේ මිනිස්සු අතර තියෙන ෆයිනෑන්ෂියල් ලිටරසි එකත් අඩුයි. මිනිස්සු අතරේ සල්ලි තියෙනවා, හැබැයි සල්ලි මැනේජ් කරගන්න මිනිස්සු දන්නේ නැහැ කොහොමද ඉන්වෙස්ට් කරන්නද කොහොමද කියලා. ඉතින් ඒ වගේ දේවල් ගැන සල්ලි කොහොමද ඔයාගේ අතේ තියෙන සල්ලි ටික මැනේජ් කරගන්නේ, කොහොමද ඔයා ඉන්වෙස්ට් කරන්නේ, ස්ටොක් මාකට්, ක්‍රිප්ටෝ ඔය වගේ දේවල් ගැන ඉස්සරහට වීඩියෝස් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා ඒ වගේ දේවල් ගැන තව වැඩිපුර විස්තර දැනගන්න කැමති නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න. ඔයාලගේ රික්වෙස්ට් එක අනුව ඉස්සරහට අපි මේ ෆයිනෑන්ෂියල් වෙල්බීම් සීරීස් එකක් වෙනම ක්‍රියේට් කරමු. ස්පෙෂල් එපිසෝඩ්ස් ටිකක් ක්‍රියේට් කරන්න ඔයාලගේ කැමැත්ත අනුව. ඉතින් ඔයාලා ඒ වගේ වීඩියෝස් බලන්න කැමති නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න. අපි දන්න දේවල් ටික ෆ්‍රී ඔෆ් චාර්ජ් ඔයාලට කියලා දෙන්න කැමතියි. ලංකාවේ සුපර්සෙට ඔයාලගේ සුපර්සෙට සඳහා. මොකද ස්කෝලර්ෂිප් එකක් අරන් US වලට එන ළමෙක් හරියට ෆයිනෑන්ෂියල් මැනේජර් කෙනෙක් හිටියොත් ඔයා වගේ ණය නැතුව බේරෙන්න පුළුවන් PhD එක ඉවර වුණාම. සෝ ඒ හින්දා මම හිතන එක වැලියබල් වෙයි කියලා. දෙපැත්ත ලංකාවේ ඉන්න කෙනෙකුට වගේ මෙහෙ ඉන්න කෙනෙකුටත් මොකද සල්ලිව කොච්චර හෙව්වත් වැඩක් නැහැ නේ. සල්ලි හරියට මැනේජ් කරන්න දන්නේ නැත්නම් ඔයා හැමදාම පේ චෙක් එකෙන් පේ චෙක් එකට තමයි ජීවත් වෙන්නේ. ඇමරිකාවේ මිනිස්සු බහුතරයක් 90%, 85%, 90%කට වඩා තමන් මේ මාසේ පේ චෙක් එක ඉවර වෙනවා ඊළඟ පඩිය වෙනකොට කිසිම තුරුවක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් වල ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නය ඉරාකරණය කරගන්න පුළුවන් ඔය ටෙක්නික් ටිකක් යූස් කළොත්. හරියට ෆයිනෑන්ෂියල් ලිටරසි කියන එක දැනගත්තොත් මොකද අපි ඉස්කෝලේවත් ඒක කියලා දෙන්නේ නැහැ. අපිට සල්ලි හොයන හැටි කියලා දෙන්නෙත් නැහැ. සල්ලි වේදම් කරන හැටි කියලා දෙන්නෙත් නැහැ. ඉතින් ඒකට වෙන කොහෙන් හරි ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ ගැන අපි දන්න දේවල් ටික අපි හොයලා අපේ ජීවිත අත්දැකීම් වලින් ඉගෙන ගන්න දේවල් ටික අපි ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න ඔයාලට කියන ප්‍රශ්න. මේ කවුද? මනි. මේ මණීගේ ගීතයක් සමග අපි මණී නවත්තන් නිශ්ශබ්ද කරන්න මණී කවදාද මණී වලට කම කොහොමද කොහොමද ග්‍රැජුවේෂන් එක ග්‍රැජුවේෂන් එක හරි. ඉතින් මණීව දිහා බලාගෙන මොකද මේ වගේ කෙනෙක් කියන වැඩි වැඩි සල්ලි හම්බ වෙනවා මණී මණී තේරවන්නේ හැම වෙලාවෙම. හරි එහෙනම් තව මොනවද මෙයාලා කරන්න ඕන? ආ ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. වීඩියෝ එකක් බලන්න. වීඩියෝ එකක් බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අර ඇඩිෂනල් ඩීටේල්ස් ටිකක් අපිට මෙන්ෂන් කරන්න. ඉස්සරහට එතකොට ඔයාලා කැමති වීඩියෝස් අපිට තව අරගෙන එන්න. එහෙනම් ජය.